සාරංග හරි දෙන්නම් හරි දෙය කතා කරමු සඳසිරි හරි සඳසිරි මගේ ටීම් එකේ නේ මම කතා කරන්නේ මගේ ගෙනියපන් එන රයිට් දැන් ගෙදර ගෙනියන එන ඔයත් ගෙදර ගෙනියන්න මාතර ෆ්‍රීලන් නිෂ්පාදනය ලෝ පුරා රටවල් සමූහයකට විහිද යන්නේද තත්ත්වයේ මෙන්ම ගුණාත්මකභාවය 100%ක්ම සනාථ කරලා තියෙන නිසායි ලෝවටම රස බෙදමින් මාතර ෆ්‍රීලන් සුබ පතනවා ගෙදර ගිහිල්ලා ආපහු ආන මේ සින්දුව කොහොමද කිල් තින්නේ කියලා අමල් ඒ කියන්නේ ඔබ හැබැයි මනාපේ පළ කරලා තියෙනවා මනාපේ මම ඇත්තට මනාපේ පළ ගන්න නෙමෙයි හිටියේ නමුත් මම දන්නවා මගේ මනාපේ දුන්නත් නොදුන්නත් මම සඳසිරි ඉස්සරහට යනවා කියන එක නමුත් මම මේ දෙන්න දුන්න හින්දම මම දුන්න මොකද මේක 24 වෙනි රවුන්ඩ් එක මේ 24 වෙනි රවුන්ඩ් එකේදී මම හිතුවා මේ දෙන්න කල්පනා කරන්න නැති මේ 24 වෙනි රවුන්ඩ් එකේ ඉන්න කෙනෙකුට වෝට් එක දෙන්න ඕනි කියන හැඟීම හින්දා දුන්න දේ කිලිවල තමයි නමුත් මම අවසානයේදී මගේ එක දුන්නේ මොකද මම දුන්නත් නොදුන්නත් සඳසිරි යනවා ඉස්සරහට මමගේ ලකුණු හත දුන්නා නමුත් මම ඒකයි කිව්වේ මට මෙච්චර ඒක ගැන කතා ගන්න බොරු බොරු ආටෝප කතා කරලා වැඩක් නැහැනේ ඒකින් දැ කිව්ව ගීතය අහන්න ගෙදර ගිහින් තැන්කියු සාරංග ඔරුවන් දැන් අමල්ලේ කියන චෝදනා කරන එකෙන් නිරෝෂයි මමයි ගත්ත තීරණේ වැරදි කියලාද කියන්නේ එහෙම එකක් තමයිනේ ගම්ම වෙන්නේ ඒ කියන්නේ අපිට සංගීතය දන්නේ අපි සංගීතය අහන්නේ නැහැ කියන්නේ එහෙම බ්ලේම් එකක්ද අපිට දාන්නේ දැන් ඔහු කියන්නේ නෑ ඒ ඔහු කියන්නේ මේ දෙන්න දුන්න නිසා දුන්නලු ඔව් ඉතින් ඒ කියන්නේ අපි දෙන්න සංගීතය දන්නේ නැති නිසා කියන්නේ ගෙදර ගිහිල්ලා අහන්න කියන්නේ මේකේ කියන්නේ සින්දුව අවුට් කියන සම්පූර්ණ කියන්නේ සින්දුව සම්පූර්ණයෙන් අවුට් ඒ කියන්නේ අපි දෙන්නත් දුන්නේ මේ අවුට් සින් කරපු කෙනෙකුට ඒ කියන්නේ අපි නිරෝෂයි මමයි සංගීතය දන්නේ නැහැ ඒ නිසා තමයි මේ පුටුවේ වාඩිලා ඉන්නේ මොකක්ද මලේ වගේ කතා කියන්නේ ගෙදර ගිහිල්ලා අහන්න කියන්නේ එහෙමයි පාප වැරදි තියෙනවනේ ඩිරෙක්ට් කියන්න දැන් අපි අර කලින් දරුවට කිව්වේ මෙන්න මේ පොයින්ට් වැරදි. ගෙදර ගිහිල්ලා අහන්න කියලා කොළපාට ගන්න. ඔබ සාමාන්‍ය රතු ගහන්න තිබ්බා. ගෙදර ගිහිල්ලා අහන්න කිව්වේ සින්දුව සඳසිරිට ඔබට නෙවෙයි. නෑ මම කියන්නේ අමල් ඔයා රතු ගහන්න තිබ්බා. මම ගහලේ වෙලා අනිත් පැත්තට කියන එක වැරදි. ගහලේ ඉවරලා කියපු එක තමයි කිව්වේ මම මං ගෙවුවත් ගෙවුවත් යනවා කියලා ඉවරලා. ඊව ගන්න නැතුව ඔයාගේ කමෙන්ට් එක දීලා නැ මගේ කමෙන්ට් උඩ නගින්න නැතුව. නෑ මම ඔයාගේ කමෙන්ට් එක උඩ නුමුත් ඔයා කිව්වේ රුවන් නිරෝෂා දුන්න නිසා දුන්නලු. හැබැයි ගෙදර ගිහිල්ලා අහන්නලු. ගෙදර ගිහිල්ලා අහන්න කිව්වේ සඳසිරිට සඳසිරි හරි සඳසිරි මගේ ටීම් එකේ නේ මම කතා කරන්නේ මගේ ගෙදර ගෙනියපන් එන රයිට් දැන් ගෙදර ගෙනියන එන ඔයත් ගෙදර ගෙනියන්න ඔක්කොම ගෙදර වල වල ගෙනියන අපි ගෙවුලත් හදලා දෙමු එන ඔක්කොටම channel එකේ ඉන්නේ කරන්නේ හැමදේම අපි කරන්නේ රාජකාරී වගකීම මෙතන අපි රුවන් සාරංග හරි දෙන්නම් හරි දේ කතා කරමු නෑ නෑ ඒක තමයි හැබැයි මම කැමති නෑ අනම්මනම් ඒ වයින්වන මොකද මමත් එකට ඔට්ටුයි හරිද මගේ දරුවා හරිද එහෙනම් රතු ගන්න තිබ්බා රතු ගහන්නකෝ සඳසිරි අවුට් නම් අවුට් සිංකරන රතු ගහන්න. ඇයි බොරුවට හිත් සනසන්න කොළ ගහන්නේ? මම කැමති නෑ. මොකද මමත් ඉන්නේ වැදගත් මිනිහෙක්. මම සංගීතය ඉගෙනගෙන තමයි මෙතන ඉන්නේ. හරිද? එක දවසක් තුමන් කිව්වා සංගීතය දන්නේ නැත්නම් මාව අයින් කරන්න මෙතනින්. ඒ වගේ කත කතා කියන්න එපා. මම අමාල්ගේ ටීම් එකේ කාටවත් එහෙම කළා නෑ. හොඳට සිංකරන නම් මගේ දරුවට වඩා එක පොයින්ට් එකකින් හරි මං ඒ දරුවව යවනවා. මාදව යවලා කවුද? සචිත්‍රව යවුවා. හරිද ඒ වගේ අවස්ථාවන් මම හැම අවස්ථාවෙම කරනවා මගේ දරුවා කියලා නෑ හැබැයි මේ වගේ හිතින් කඩාගෙන වැටෙන නිකන් අමුතු වචන කියන්න එපා මම ඒකට කැමති නෑ මම මෙතන හිටියත් එකයි නැත්ත් එකයි මම කියන්න ඕනේ දෙයක් හදවතින් කියනවා